ආර්ථික පරිවර්තන පනත් කෙටුම් පත සමහර අය අර්ථ දක්වන්න හදනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපේ අනිකුත් ණය හිමියන්ගේ අවශ්‍යතාවය මත හඳුන්වා දෙන පනත් කෙටුම් පතක් හැටියට. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ පුළුල් අවබෝධයක් නැතුව එක එක මත ඉදිරිපත් කිරීම නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් මේ රටේ නැවත ආර්ථික අර්බුදයක් ඇතිවීමේ අවධානම සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න අනාගත ලෝකයට පියමං කරද්දී කරගත යුතු වෙනස්කම් වලින් සමන්විත පනත් කැටුම් පතක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය පැහැදිලි කරයි. අවුරුදු දෙකක කාලය තුළ සිදු කරපු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පදනම් කරගෙන සහ ඉදිරියේදී ආර්ථික අර්බුදයක් ඇති නොවෙන්න ඉදිරිපත් කළා තියෙන පනත් කැටුම් පත. මේ පනත් කැටුම් පතට විරුද්ධ වීමට හැකියාව තියෙන්නේ තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය මත 2022ට වඩා බරපතල තැනකට ආර්ථික අර්බුදයකට හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් දුක්ඛිත තත්ත්වයක එකට අරගෙන යන ආර්ථිකයකට නැවත පියමන් කිරීමේ බලාපොරොත්තුවක් තියෙන කණ්ඩායමකට විතරයි.